විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නැවතත් විශ්වවිද්‍යාලය තුල ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ගිය සතියේ සිකුරාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා සියලුම උපකුලපතිවරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අධ්‍යක්ෂක ජනරාල් සෞඛ්‍ය එමෙන්ම වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරු එතුමා සමග පැමිණිලා විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා කෙසේද විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන්නේ යන්න පිළිබඳව මේදී ගත වැදගත්ම තීරණ තමයි විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කාණ්ඩ වශයෙන් මුලින්ම විභාග සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වයක් ලබා දීලා තියෙනවා උපකුලපතිවරුන්ට වගකීම පවරලා තියෙනවා ඒ ඒ පීඨවල කුමන කණ්ඩායමද මූලික වටේදී විශ්වවිද්‍යාලයට කැඳවන්නේ කියලා තීරණය ගැනීම සඳහා හැබැයි මේ තීරණයට යටත් වෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාල සහ සමසෞඛ්‍ය විද්‍යාපීඨ ඔවුන් නිරන්තරයෙන්ම ආරෝග්‍ය ශාලා සමග කටයුතු කරන බැවින් ඔවුන්ව ඒ කොන්දේසියෙන් මුදා හැරලා තියෙනවා විශ්වවිද්‍යාලයට කැඳවන්න පුළුවන් වෙන්නේ දරුවෝ එන්නත් දෙකම ලබාගෙන දෙවැනි එන්නත ලබාගෙන සති දෙකක් ගත වෙච්ච දරුවෝ පමණයි මේදී උපකුලපතිවරුන් ලබා දුන් සංඛ්‍යා ලේඛන අනුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 90%ක් පමණ මේවන විට එන්නත් කරණයට භාජනය වෙලා තියෙන්නේ ඒක අතිශය වැදගත් කරුණක් ඒත් එක්කම දරුවන්ගේ එන්නත් වගේම ආචාර්ය මණ්ඩලයටත් අනත් දින කාර්ය මණ්ඩලයටත් එන්නත් කරණයේ සිදු වුණේ ඒ ඒ විශ්වවිද්‍යාල තුලදීමයි එන්නත ලබා ගැනීම අනිවාර්ය කරපු නිසා නැවත වරක් ලබන සතියේදී දරුවන්ට එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ඒ විශ්වවිද්‍යාල තුලම ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා ඒ නිසා සියලුම පහසුකම් දරුවන්ට ලබා දීලා දරුවන්ගෙන් කරන ඉල්ලීම තමයි මේ වසංගත රෝගී තත්වයෙන් අපිත් මිදිලා රටත් මුදවා ගන්න පුළුවන් විදියට අපි හැමෝම බුද්ධිමත්ව මේ අවස්ථාවේදී කටයුතු කරන්න ඕනි කියන එක